அட்டோமாட்டோ வாரி கேட்கட்ட லீசிங் கமர்ஷியல் பேங்குவேன். இளம்பெண ஜனாதிபதிவரின் அதாலவ தபால் சந்ததாயகின் சந்தா யொமுகர்ண சந்த பத்திரிகா அடங்கு ரக்ஷிதமல் ஊ அத தபாலட்ட பாரதினு லபுவா. அது தினே தபால் டிபார்ட்மெண்ட்வட தபால் சந்த சந்தா பாவிதா கலியுத்து சந்த பத்திரிகா அடங்கு லியாபதின்சி ரக்ஷித பகட்டு 112319 ஏ டிஸ்ட்ரிக்ட் வலின் பாரதீமட்ட நியமித்துவ தீனவா. வெடிம தபால் சந்ததாயகின் சங்கியாவக் இன்னே குருணாகல டிஸ்ட்ரிக்ட்கே, இலங்கட மகனூர் டிஸ்ட்ரிக்ட்கே, கம்பா டிஸ்ட்ரிக்ட்கே, ஏ ஆதி வசேன் தீனவா. அனுராதபுர டிஸ்ட்ரிக்ட்கே 50000 සංඛ්‍යාවක් ඉන්නවා. ඒ අනුව ඒ කටයුතු කිරීමට යම් කාල වේලාවක් ගත වන්නට පුළුවන්. කෙසේ නමුත් අප ඉතාමත් ඉක්මනින් මේ කටයුත්ත නිම කිරීමට බලාපොරොත්තු වෙනවා. දෙදා 24 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද නිකුත් කිරීමේ කෑගල්ල දිස්ත්‍රික්කයේ කටයුතු මේ වෙනකොට පටන් අරන් තියෙනවා. කෑගල්ල කාර්මික විද්‍යාලයේ තමයි මධ්‍යස්ථානයේ විදිහට අපි යොදාගෙන තියෙන්නේ. මෙතෙන්දී ශාලා 54ක් තුල තැපැල් ඡන්ද 35106ක් වගේ ප්‍රමාණයක් අපි නිකුත් කරන්න කටයුතු කරලා තියෙනවා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education මේ වෙනකොට එක සහකාර තේරීම් බාර නිලධාරීවරයෙක් යටතේ 5 දිනකින් පමණ යුත් කණ්ඩායමක් විදිහට තමයි කටයුතු කරගෙන යන්නේ. අද දිනේදී බලාපොරොත්තු වන තැපැල් ඡන්ද නිකුත් කිරීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 සහ ඊට අනුව සමහර දිස්ත්‍රික්වලදී පාඨශාලා සහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන තෝරාගෙන තිනවා. මෙවැනි මධ්‍යස්ථාන 25කදී අද දිනේදී 712319 කරන තැපැල් ඡන්ද දායකින් සඳහා ඔවුන්ට අදාළ තැපැල් ඡන්ද පැකට්ටු තේරීම් බාරදාර විසින් තැපැල්ද බාර දීමට අවශ්‍ය මූලික කටයුතු සිදු කරමින් පවතිනවා. මේ සඳහා නිකුත් කිරීම මධ්‍යස්ථාන ආසන වශයෙන් 1150කට ආසන ප්‍රමාණයක් තීරණය වෙනවා. ඒ වගේම තමයි මේ 1150 සඳහා සාමාන්‍යයෙන් කාර්ය මණ්ඩලය ගත්තොත් 8000ක අතර ප්‍රමාණයක් මේ සඳහා යොදා ගැනීමට කටයුතු කරමින් පවතිනවා. ඒ අනුව අද දිනේ පුරා මේ තැපැල් ඡන්ද කටයුතු සිදු වෙනවා. ඒ අනුව හෙට දිනේ සිට තීලුම තැපැල් ඡන්ද සහතික කිරීම නිලධාරීන්ට අපි ඉල්ලා සිටින ඔවුන්ගෙන් ආයතන ප්‍රධානීන්ගෙන් තැපැල් සහතික නිලධාරීන්ගෙන් තමන්ට අදාළ තැපැල් ඡන්ද පැකට්ටු තමන්ට සහතික කරන ලද ඇඳුම් පත්‍රවලට අදාළ තැපැල් ඡන්ද පැකට්ටු ඔබේ කාර්යාලයට ලැබෙන්නේ නිතයි. දැනුම් දුන් ආකාරයටම ආරක්ෂිත තබා ගැනීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළ සකස් කර ගැනීමත්, ඒ වගේම තමයි 4 වෙනිදා 5 සහ 6 කියන දිනවල මේ තැපැල් ඡන්ද දායකයන්ට තැපැල් සලකුණු කිරීමට අවශ්‍ය දෙකඩ සකස්න අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීමටත් දැනුවත් කර සිටින මේ අවස්ථාවේ එළඹෙන ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව 712319ක්. මේ අතර ජනාධිපතිවරණයට අදාළව ලැබෙන පැමිණිලි සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යමින් පවතින බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ අනුව මේ වන විට පැමිණිලි 1000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බවයි කොමිසම සඳහන් කළේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.